සුබ දවසක්. ඉතින් අදත් ඔයාලගේ තුලා ඉන්නේ මගෙන ඔයාලා වැඩසටහන් මාලාවේ තවත් එක් වීඩියෝ එකක්. ඔයාලට අපේ පෙර වීඩියෝස් කිසියම් හේතුවකින් බලන්න බැරි වුණා නම් පෙර වීඩියෝස් වල ලින්ක්ස් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. කැමති අයට වීඩියෝස් බලන්න පුළුවන්. ඉතින් අපි අද ඔයාලත් එක්ක තොරතුරු බෙදා ගන්න යන්නේ Department of Technical Education and Training. මේ මායතන DTET කියන නමින් හඳුන්වනවා. ඒ වගේම නිපුණතා සංවර්ධන වෘත්ති අධ්‍යාපන පර්යේෂණ සහ නව නිපුණ රාජ්‍ය අමාත්‍යාංශය යටතේ තමයි මේ මායතනේ පාලනය වෙන්නේ. සමාජයේ කවුරුත් දන්න නමින් කවුරුත් හඳුන්වන නමින් කියනවා නම් කාර්මික විද්‍යාල තාක්ෂණ විද්‍යාල නැත්නම් ටෙක්නිකල් ස්කූල් කියලා නමින් තමයි මේ මායතනේ හඳුන්වන්නේ. ඉතින් මේ මායතනත් රජයේ ගැසට් නිවේදනයන් හරහා පාඨමාලා සඳහා සුසුකම් ඇති අපේක්ෂකීන්ගෙන් අයදුක්කක් කැඳවනු ලබනවා. ඒ වගේම අයදුක්කවල් අතරේ සුසුකම් සහකුසතාවයන් පදනම් කරගනිමින් එක් එක් පාඨමාලාවන් ප්‍රවාහනවත් ශිෂ්‍ය සංඛ්‍යාවක් මෙම ආයතනය මගින් තෝරා ගන්න ලබනවා. පාඨමාලාවන් සඳහා බඳවා ගැනීමේ කාලවකවානුව දල වශයෙන් කිව්වොත් ජනවාරි මාසයේ තමයි මේ පාඨමාලාවන් සඳහා බඳවා ගැනීම සිදු කරන්නේ. නමුත් විවිධ හේතුවින් මෙම කාලවකවානුව වෙනස් වෙන්න පුළුවන්. සාමාන්‍ය පෙළ විභාගයේ පෙනී සිටි ඔබට ඒ වගේම උසස් පෙළ විභාගයේ පෙනී සිටි ඔබට මෙම ආයතනයේ පාඨමාලාවන් සඳහා අයදුම් කරන්න හැකියාව තියෙනවා. මේ පාඨමාලාවන් පූර්ණ කාලීනවත් අර්ධ කාලීනවත් පැවැත්වෙනවා. ඒ වගේම NVQ සාධක පාත්‍ර ඩිප්ලෝමා පාඨමාලාවන් රාශියක් මෙම ආයතනය මගින් පවත්වන ලබනවා. මෙම ආයතනය මගින් පවත්වන පූර්ණ කාලීන පාඨමාලාවන් සියල්ලක්ම නොමිලේ පැවැත්වෙනවා. නමුත් අර්ධ කාලීන පාඨමාලාවන් ගත්තාම ඔයාලට යම් කිසි සුළු මුදලක් මෙම පාඨමාලාවන් සඳහා ගෙවන්න වෙනවා. පූර්ණ කාලීන දිවා පාඨමාලාවන් හදාරන සිසුන් අතරින් තෝරාගත් අඩු ආදායම් ලාභී ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා රුපියල් 2500 බැගින් වාර්ෂික ශිෂ්‍ය ආදායම්ද මෙම ආයතනය මගින් ගෙවෙනවා. ඒ විතරක් නෙමෙයි පූර්ණ කාලීන දිවා පාඨමාලා හදාරන සිසුන් සඳහා ලංගමහා දුම්රිය අනුග්‍රහ වාර ප්‍රවේශ පත්‍ර අවශ්‍යතාවය අනුව වාර ලබා ගන්න පුළුවන්. මෙම කාර්මික විද්‍යාල හරහා ඔයාලට හදාරන්න පුළුවන් පාඨමාලාවන්ට අදාළ විශේෂයන් සමස්තයක් ලෙස ගත්තහම සුපවේද පරිගණක විද්‍යාව සහ තොරතුරු තාක්ෂණය කෘෂිකර්මය ඉංජිනේරු ඉදිකිරීම් ශාස්ත්‍රයට අදාළ පාඨමාලාවන් භාෂා පාඨමාලාවන් ව්‍යාපාර කර්මණාකරණය අධ්‍යාපනය ඒ වගේම සෞඛ්‍ය ශාස්ත්‍රයට අදාළ පාඨමාලාවන් රාශියක් ඔයාලට මේ මායතනයේ හරහා හදාරන්න පුළුවන්. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් දිවයින පුරා විහිදුණු කාර්මික විද්‍යාලයන් පිහිටා ඇති ප්‍රදේශය. ඉතින් අපි අද ඔයාලත් එක්ක තොරතුරු බෙදාගත්ත නිපුණතා සංවර්ධන වෘත්ති අධ්‍යාපන පර්යේෂණ සහ නව නිපුණ රාජ්‍ය අමාත්‍යාංශය යටතේ පාලනය වන තාක්ෂණ විද්‍යාලයන් මගින් මෙහෙවන පාඨමාලාවන් එම පාඨමාලාවන් ඇතුළත් වීමේ සුසුකම් ඇතුළු වැඩිදුර තොරතුරු ලබා ගැනීමට අවශ්‍ය නම් ඔවුන් සම්බන්ධ කරගත හැකි දුරකථන අංක ඒ වගේම විද්‍යුත් තැපැල්ල සහ ඔවුන්ගේ වෙබ් අඩවිය මෙහි ඇතුළත් කරලා තියෙනවා. ඔයාලට මෙම තාක්ෂණ විද්‍යාල මගින් මෙහෙවන පාඨමාලාවන් එම පාඨමාලාවන්ට ඇතුළත් වීමේ සුසුකම් ඇතුළු සියලුම තොරතුරු ඔවුන්ගේ වෙබ් අඩවිය හරහා ලබා ගන්න පුළුවන්. ඉතින් අද වැඩසටහනට අදාළ මොනවා හරි වලට ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් එකකින් ඔබ වෙත යොමු කරන්න. ඒ වගේම සාමාන්‍ය පිළින් පස්සේ උසස් පිළින් පස්සේ උසස් අධ්‍යාපන හිින දකින ඔයාගේ යාළුවන්වත් මගනුහර වැඩසටහන් පිළිබඳව දැනුවත් කරන්න මතක් කරන්න එපා. තවත් මෙවැනි වීඩියෝකින් හමු වෙමු.